වයසට වඩා තරුණ වෙලා සුදු වෙන්න පුළුවන් අලිකට පෙර පැක් එකක් හරියටම හදාගන්නේ කොහොමද කියලා අද මම ඔයාලට කියලා දෙන්නයි මේ හදන්නේ. අලිකට පෙර කියන්නේ රසවත් ඒ වගේම පෝෂණයෙන් පිරුණු පළතුරක් කියලා දන්නවනේ. අපි කන්න ආස කරන පළතුරු අතරින් හොඳම පළතුරක්, ඒ කියන්නේ පෝෂණය සපිරුණු රසවත් පළතුරක් තමයි අලිකට පෙර කියන්නේ. ඉතින් අද මම ඔයාට මේ කියලා දෙන්න යන්නේ අලිකට පෙරවලින් කොහොමද නිවැරදිව ලස්සන වෙන්නේ කියලා. අද මේ කියලා දෙන්න යන සත්කාරයේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඕනෑම වයසක කෙනෙක්ට මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන් වෙන එක. ඒ වගේම ඕනෑම සමකටත් මේ පැක් එක සුදුසු වෙනවා. ඉතින් මේ නිසා ඕනම කෙනෙක්ට බය නැතුව මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, අපේ සමේ තියෙන අඳුරු ස්වභාවය නැති කරලා සම එල්ලා වැටෙන ස්වභාවයක් තියෙනවා නම් ඒ ස්වභාවයත් නැති කරලා සමට තරුණ බවක් ලබා දෙන්නත් මේ පැක් එකෙන් පුළුවන් වෙනවා. ඒ වගේම සමට අමුතුම දීප්තිමත් සුදු පාටක් වගේම සම පෝෂණය කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් මේ පැක් එක ඔයාට කරොත් ලබා ගන්න පුළුවන් වාසි ගොඩක්ම තියෙනවා. ඉතින් අපි දැන් යමු මේ පැක් එක හදාගන්න අවශ්‍ය කරන මොනවද කියලා බලන්න. අලිකට පෙර බිත්තර සුදු මදය. දැන් මේක මේ විදිහට තියාගෙන බෑ. මේ අලිකට පෙරක සුද්ධ කරගන්න ඕනේ, බිත්තරෙන් සුදු මදේ වෙන් කරගන්න ඕනේ. ඉතින් අපි මේක කොහොමද කරගන්නේ කියලා දැන් බලන්න යමු. ඉතින් ඔයා දැන් කරන්න ඕනේ මේකයි. මුලින්ම අලිකට පෙර ගෙඩිය මේ විදිහට කපා ගන්න. අලිකට පෙර ගෙඩියෙන් කාලක ප්‍රමාණයක් අරගන්න මෙන්න මේ වගේ. දැන් ඔයා බිත්තරය කඩාගෙන බිත්තර සුදු මදේ වෙන් කරගන්න ඕනේ. මොකද අපේ මේ වැඩේට අපි කහ මදේ ගන්නේ නැහැ. බිත්තර සුදු මදේ විතරයි ගන්නෙ. දැන් ඔන්න අලිගැට පෙර කෑල්ලේ පොත්ත ඉවත් කරලා චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. දැන් ඔයා බ්ලෙන්ඩ කප් එක අරගෙන පොඩියට කපපු අලිකට පෙර කෑලි ටික ඒකට එකතු කරන්න. ඊට පස්සේ අපි වෙන් කරගත්ත බිත්තර සුදු මදයත් ඒකටම දාගන්න. දැන් ඉතින් මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නයි ඕනේ ක්‍රීමි ගතිය වෙනකන්. ඉතින් ඔය ටිකෙන් ටික බ්ලෙන්ඩ් කර කර බලන්න. මෙන්න මේ වගේ හොඳට ක්‍රීමි ගතිය එනකන් බ්ලෙන්ඩ් වෙන්න ඕනේ. ඔන්න පැක් එක හදලා ඉවරයි. හරිම ලේසි කරගන්න. ඉතින් දැන් මේ පැක් එක මෙහෙම තියාගෙන අපිට ගන්න බෑනේ. ඒ නිසා පිරිසිදු භාජනයක් අරගෙන අපි බ්ලෙන්ඩ් කරගත්ත මේ පැක් එක ඒකට දාගන්න. ඔන්න පැක් එක හදලා ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේ පැක් එක කොහොමද ගා ගන්න ඕනේ, කොයි වෙලාවටද පාවිච්චි කරන්න ඕනේ, මෙන්න මේ දේවල් ගැන දැනුවත් වෙන්න. ඉතින් අපි දැන් යමු ඒ දේවල් ගැන හොයලා බලන්න. මෙන්න මේ විදිහට බ්‍රෂ් එකක් ආධාරයෙන් පැක් එක හොඳට ඔයාගේ මුහුණේ බෙල්ල ප්‍රදේශයේ ගා ගන්න පුළුවන්. මේ පැක් එක වට මුළු ඇඟටම උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට පැක් එක ගා ගන්න. මේක අතින් චුට්ටක් ගන්න අපහසු වෙන්න පුළුවන්. මොකද විතර සුදු මදේ ලිස්සන සුළු නිසා මේ පැක් එක ටිකක් ඝනට ආලේප කරන්න අපහසුයි. ඒ නිසා බ්‍රෂ් එකක් ආධාරයෙන් ඔයා ආලේප කරගන්න පොඩ්ඩක් උත්සාහ කරන්න. කොහොමත් මේ පැක් එක ටිකක් ඝනට ගා ගන්න ඕනේ. ඒ නිසා පොඩ්ඩක් ඝනට මේ පැක් එක තියාගන්න පොඩි ට්‍රයි එකක් දෙන්නම වෙනවා. මොකද මේ පැක් එක ටිකක් ලිස්සන සුළු ස්වභාවයක් තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට පැක් එක ඔයා හොඳට ඔයාගේ මූණේ බෙල්ල ප්‍රදේශයේ ඔයාට අවශ්‍ය විදිහට ගා ගන්න පුළුවන්.
මේ විදිහට පැක් එක හොඳට ගාගෙන හරියටම විනාඩි 45ක් වා ඉන්නවනේ මේක මූණට හොඳට වේලිලා ගල් වෙනකන්. එතකොට තමයි ඔයගේ සමයේ තියෙන රැලි ගතියවත් කරගන්න පුළුවන් වෙන්නේ. බිත්තර සුදු මදේ සහ අලිගැට පෙරවල තියෙන පෝෂණ ගුණය හොඳටම ඔයගේ සමට උරා ගත්තම තමයි මේක වේලිලා තියෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන්. අනේ නිසා මම ඔයාට විනාඩි 45ක ප්‍රමාණයක් ඉන්න කිව්වේ. අලිගැට පෙරවල තියෙන පෝෂණය බිත්තර සුදු මදේ සමග එකතු වෙලා සමට හොඳට උරා ගන්නවා. සමේ පැහැදිලි වෙනසක් ඔයාට බලා ගන්න පුළුවන් වෙනවා අන්තිමටම. මේක ටික දවසක් කරනකොට සමේ තියෙන රැලි ගතිය ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇස්සට ඔයාගේ රැලි ගතියක් තියෙනවා නම්, අඳුරු ස්වභාවයක් තියෙනවා නම් ඇස් වලට යවාගන්නේ නැතුව වැඩිපුර ඒ ප්‍රදේශවල මේ පැක් එක ගා ගන්න. බිත්තර සුදු මදෙන් වෙන්නේ ඔයාගේ සම තද කරලා සමේ තියෙන තරුණ ගතිය වැඩි කරන්න උදව් වෙන එක. ඒ වගේම සමට ලස්සන පාටකුත් ලබා දෙනවා. ඉතින් මේ විදිහට මේ පැක් එක කරනවා නම් ඔයාගේ සම ගොඩක්ම තෙල් සහිත ස්වභාවයක් තියෙනවා නම් විතරක් දෙහි බින්දු දෙක තුනක් මේ පැක් එකට යොදා ගන්න පුළුවන්. ඒක මුලදිම කරන්න, නැත්තම් සාමාන්‍ය විදිහට මේ පැක් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාට මම මේ වීඩියෝ එක යන අතරතුර මේ හැමදේම පැහැදිලිව කියලා දෙනවා. ඉතින් මේ දේවල් බලලා ඔයාට කරන්න පුළුවන්. මේක විනාඩි 45කින් පස්සේ සමට හොඳට උරාගෙන තියෙනවාට බලා ගන්න පුළුවන්. දැන් මේක සාමාන්‍ය ඇල්වතුරෙන් සෝදලා ඉවත් කරන්න සබන් වර්ග, ෆේස් වොෂ් වර්ග කිසිම දෙයක් පැයක් විතර යනකම් පාවිච්චි කරන්න එපා. ඔන්න බලන්න මගේ සමේ විශේෂ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. සමේ තිබ්බ අඳුරු ස්වභාවය නැති වෙලා තියෙනවා. ඒ වගේම සමට සුසිනිදු බවක් ලැබිලා තියෙනවා. ඒ තව දෙයක් කියන්න ඕනේ, සමේ තිබුණ අඳුරු ස්වභාවය නැති කරන්න පුදුමාකාර විදිහට මේ පැක් එක උදව් වෙලා තියෙනවා. ඇස්සට තිබ්බ කළු ගතිය, රැලි ගතිය මේ හැමදේම ඉවත් කරගන්න පුළුවන් වෙනවා. එක එක්කෙනාගේ සම අණුව මේක ප්‍රතිඵල ලැබෙන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා සතියක් දෙකක් විතර මේ පැක් එක පාවිච්චි කරද්දී ඔයාට ප්‍රතිඵලය හොඳටම බලා ගන්න පුළුවන්. මට නම් මේ පැක් එකෙන් ප්‍රතිඵල ලබා ගන්න ආලෙපන වාර දෙකක් විතර යන්න ඕන වුණා. එහෙම වුණාට පස්සේ හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වුණා. සමට අමතුම දීප්තිමත් සුදු පාටක් එක්ක සමේ තිබුණ රැලි ස්වභාවය, සමේ තිබුණ තරුණ ගතිය වැඩි කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ පැක් එකෙන්. ඉතින් මේ පැක් එක සතියට දෙපාරක් කරන්න සාමාන්‍ය කෙනෙක්, අවුරුදු 40න් පස්සේ කෙනෙක් නම් ඔයා සතියට දවස් 3 බැගින් මාසයක කාලයක් මේ වැඩේ කරන්න. ලොකු වෙනසක් එක්ක ඔයාගේ සමට අමතුම දීප්තිමත් සුදු පාටක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ඒකයි කිව්වේ මේ පැක් එක ගොඩක් විශේෂයි. මොකද මේ පැක් එකෙන් ඔයාට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵලය ගොඩක්ම ලොකු නිසා. ඒ වගේම විශේෂ වාසි රසක්ම ලබා ගන්න පුළුවන්. ඉතින් හැමදාමත් ස්වභාවික දේවල් වලින් අපිවව ලස්සන කරන්න කියලා දෙනවා. මේ ස්වභාවික දේවල් වලින් අපි ලස්සන වෙනකොට ඉවසීම කියන දේ ගොඩක්ම අවශ්‍යයි. මොකද දවසින් දෙකින්, දවස් 7න් 8න් මේ විදිහට සුදු වෙන්න පුළුවන් දේවල් කිසිම අහිතකර දෙයක් මේ දේවල් වල අඩංගු කරන්නේ නැහැ. අන්න ඒ නිසයි මම ඔයාට මේ පැක් එක හදාගන්න විදිහ ඉඳන්ම මමම ආලේප කරලා මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් විශ්වාසයෙන් යුතුව තමයි හැමදාම ඔයාව ලස්සන කරන්න මම උත්සාහ කරේ. ඉතින් හරිම සතුටින් කියන්න ඕනේ, ගොඩක් අය ගොඩක්ම සතුටින් අපේ channel එකේ තියෙන දේවල් අත්හදා බලලා ප්‍රතිඵල අරගෙන කියනවා. ඉතින් ඒ තරම් සතුටක් මට තවක් නැහැ. ඉතින් ඔයා මේ වගේ දේවල් කරලා ලැබෙන ප්‍රතිඵලය පොඩි කමෙන්ට් එකකින් මට කියන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔන්න අද ඔයාලට කියලා දුන්න මේ පැක් එක කරලා බලලා අනිවාර්යයෙන්ම ප්‍රතිඵල මට කියන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ ඔව ලස්සන කරන්න පුළුවන් තවත් සත්කාරයක් අරගෙන, ස්වභාවික සත්කාරයක් අරගෙන මම ඉදිරියටත් එන සූදානම්. හැමදාමත් මේ වගේ විශ්වාසයෙන් ආදරයෙන් අපත් සමග රැඳී සිටින්න බොහොම ස්තුතියි.